අයිබන් හැමෝටම ඔයාලා මේක තුලා ඉන්නේ Android LK YouTube channel එක. අද විදිහෙන් කතා කරන්න යන්නේ ටිකක් පුංචි. ඒ වුණාට play කරන්න ටිකක් අමාරු සුපිරි games පහක් ගැන. මේ games පහේම links මම පල්ලෙහා description එකේ දාලා තිනවා. ඔයාලට එතනින් ගිහලා මේ games පහම download කරගන්න පුළුවන්. ඒ වගේම play store එකේ search කරලත් මේ games පහම ඔයාලට download කරගන්න පුළුවන්. මේ games පහම MB 60ට වඩා අඩුයි. අද විදිහට ගිහිල්ලා මේ games පහ ගැනම කතා කරමු. පළවෙනි ගේම් එක තමයි Geometry Dash කියලා කියන්නේ. මේ ගේම් එකේදී අපිට කරන් තියෙන්නේ මේ පුංචි කැටයක් වගේ එකක් තියෙනවා. මේක නිකම්ම ඉස්සරහට යනවා. අපිට කරන් තියෙන්නේ මේ බාධක තියෙන ඒවාදී අපිට මේ කැටේ උඩ පන්නන්න. මෙහෙම ටච් කරනකොට මේක නිකම්ම උඩ පනිනවා. මේ ඔබ්ජෙක්ට් එක අපි ඉස්සරහට අරගෙන යද්දී සමහර වෙලාවල් වලට මේක වෙනස් වෙනවා. සමහර වෙලාවට ප්ලේන් එකක් වෙනවා, ඒ වගේම වතුර යන එකක් වෙනවා. මේ වගේ හැම දෙයකදීම අපිට කරන් තියෙන්නේ මේක මේ බාධක වලට හැප්පෙන්නේ නැති වෙන්න උඩ පන්න පන්න අරගෙන යන්න. මේක ඔයාලට බැලූ බැලමට ලේසි වගේ පෙවුනට මේක ගොඩක් අමාරු ගේම් එකක්. මොකද මේකේ ගොඩක් ස්පීඩ් ඉස්සරහට යනවා. ඒ වගේම තමයි ටිකක් ඉස්සරහට යන්න යන්න මේකේ බාධක ටිකක් දරුණු වෙනවා. දෙවෙනි ගේම් එක තමයි Dancing Line කියන මෙන්න මේ ගේම් එක. මේ ගේම් එක තමයි මම මේ ගේම්ස් පහෙන් ආසම ගේම් එක. මේ ගේම් එකේදී අපිට කරන් තියෙන්නේ අපිට මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් හම්බ වෙනවා. මේ ඔබ්ජෙක්ට් එක මේ දෙපැත්තේ හැප්පෙන්නේ නැති වෙන්න මේ ලයින් එක දිගේ ඉස්සරහට අරගෙන යන්න තමයි තියෙන්නේ. මේකදී අපි ඩිස්ප්ලේ කෝඩ් එකපාරට ටච් කරාම වමටත් තව පාරට ටච් කරාම දකුණටත් මේ විදිහට මාරුවෙන් මාරුවට තමයි මේක හරවන්න තියෙන්නේ. මේ ගේම් එකේ ප්ලේ කරද්දී මුලින්ම කියනවා හෑන්ඩ් ෆ්‍රී යූස් කරන්න කියලා. මොකද මේ ගේම් එකේ සවුන්ඩ් එකත් මාර ලස්සනයි. මේ සවුන්ඩ් එකත් එක්ක එකට මේ ගේම් එක ප්ලේ කරනකොට මාරම ගතියක් තියෙනවා. මේ ගේම් එකේ මුල් මුල් හරිය ලේසි වගේ පෙනුනට මෙහෙම ටිකක් ඉස්සරහට යද්දී අපිට මේ පේන view එක පැත්තට හැරි හැරි තමයි පේන්නේ. එතකොට අපිට හිතා ගන්න බෑ කොහොමද මේක හරවන්නේ කියලා. ඔයාලට මේ ගේම් ප්ලේ වීඩියෝ එක බලද්දී ඒක ගොඩක් හොඳට තේරෙයි. තුන්වෙනි ගේම් එක තමයි සිග්සෑග් කියලා කියන්නේ. මේ ගේම් එකත් දෙවෙනි ගේම් එක වගේමයි. මේ ගේම් එකේදී අපිට කරන් තියෙන්නේ මේ බෝලේ මේ හෙලෙන් පල්ලට වැටෙන්නේ නැතුව ඉන්නේ ඉස්සරහට අරගෙන යන එක. මේක ගොඩක් අමාරු ගේම් එකක්. මොකද මේකේ ගොඩක් බෝල ඉස්සරහට ස්පීඩ් යනවා වගේම මේකේ මේ හරවන්න තියෙන තැන් ගොඩක් ළඟින් ළඟින් තියෙනවා. හතරවෙනි ගේම් එක තමයි කලර් බම්ප් කියලා කියන්නේ. මේ ගේම් එකේදී අපිට කරන් තියෙන්නේ මේ බෝලේ ඉස්සරහට අරගෙන යන එක. මේ බෝලේ සුදු පාට නම් අපිට මේ සුදු පාටට විරුද්ධ පාටක මේ බෝලේ වදින්නේ නැති වෙන්න ඉස්සරහට අරගෙන යන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ මැදදී මේ විදිහට පාටවල් වෙනස් වෙනවා. වෙනස් වෙද්දී අපිට කරන් තියෙන්නේ ඒ බෝලේ තියෙන පාටට විරුද්ධ පාටක වදින්නේ නැති වෙන්න මේක ඉස්සරහට අරගෙන යන එක. පස්වෙනි ගේම් එක තමයි ස්ටැක් කියලා කියන්නේ. මේ ගේම් එකේදී අපිට කරන් තියෙන්නේ මේ දෙපැත්තෙන් ටයිල් කැට වගේ දේවල් එනවා. මේ දේවල් අපිට එක උඩයක තියාගෙන යන්න තියෙන්නේ කෑලි කැපිලා වැටෙන්නේ නැති වෙන්න. අපි හරියටම ගානටම තිව්වොත් තමයි මේකේ මොකුත් කෑල්ලක් කැපෙන්නේ නැත්තේ. අපි පැත්තකට වගේ යන්න තිව්වොත් එහෙම මෙහෙම කෑලි කැපිලා වැටෙනවා. ඒ වගේම තමයි අපි මේ ටයිල් කැටේ කැපිලා යන්නේ නැති වෙන්න එක දිගටම තියාගෙන ගියොත් මේ ටයිල් කැටේ එන්නේ එන්නේ ලොකු වෙනවා. එතකොට අපිට ගේම් එක ප්ලේ කරන්න ලේසි වෙනවා.
අද විදිහෙන් කතා කරේ ගේම්ස් පහක් ගැන. මේ ගේම්ස් පහම ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තිනවා. ඔයාලට එතනින් ගිහලා මේ ගේම්ස් පහම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් ඉස්සරහත් බලන්න කැමති නම් ඔයාලට කරන් තියෙන Android LK YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන. එහෙනම් අද වීඩියෝ බලුවට ගොඩක් ස්තුතියි. අපි ආයිත් දවසක මේ වගේම tech video එකකින් ඉක්මනටම හමුවෙමු.